ජාතික එකඟතා ආණ්ඩුවක් අප්‍රේල් 9 වෙනිදා රනිල්ට යෝජනා දෙකක් ලිපියෙන් රටේ රාළ තවත් සංශෝධන වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කළා රටේ රාළ හිතන්නේ ජාතික එකඟතා වැඩපිළිවෙලකට යනවා නම් අපිට රටක් විදිහට පහුබහින්න තියෙන අවම සීමාව ඒක කියලායි එතෙන් මෙහා යනවා කියන්නේ එතන ජාතික එකඟතා වැඩපිළිවෙලක් තියෙන්න විදිහක් නැහැ මෙතනදී රනිල් ඉෂ්ට කරන්න ඕන නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම රනිල්ට ඒ විදිහටම තියෙනවා. එතකොට රටේ රාළගේ සංශෝධිත යෝජනාව වෙන්නේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් කියන එකයි. ඇත්තටම මෙතනදී එන පළවෙනි ප්‍රශ්නය වෙන්නේ අපි කොහොමද එතනට යන්නේ කියන එකයි. ඒ ආරම්භක පියවර තියන්න රනිල්ට සහ එජාපේට ලොකු කාර්යභාරයක් තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ජාතික එකඟතා වැඩපිළිවෙල හැදීම රනිල්ගේවත් එජාපේවත් වැඩක් කියලා නෙවෙයි. එතෙන්ට යන්න තියෙන ඕනේ පළවෙනි පියවර තිබීම ගැන විතරයි. ජාතික එකඟතා වැඩපිළිවෙල හදන එක රනිල්ට සහ එජාපේට කරන්න බෑ. එහෙම හදන වැඩපිළිවෙලක් ජාතික එකඟතා වැඩපිළිවෙලක් වෙන්නෙත් නෑ. එහෙම කරන්න දෙන්න ඕනෙත් නෑ. අනික හැම වැඩපිළිවෙලකටම ගියා කියලා ඔක්කොම ප්‍රශ්න ටික රනිල්ගේ කරේ ගහලා කෝ ජාතික එකඟතා වැඩපිළිවෙල කියලා අහන්න කාටවත් අයිතියක් නැහැ. ජාතික එකඟතා වැඩපිළිවෙල කියන්නේ රනිල්ගේ අතවිරිකලා උත්තර ඉල්ලන වැඩපිළිවෙලක් නෙවෙයි. ජාතික එකඟතා ආණ්ඩුවක පදනම ජාතික එකඟතා වැඩපිළිවෙලක්. ඇත්තටම ඒක සාමූහික උත්සාහයක්. එහෙම නැතුව ඒක එජාපේට හරි රනිල්ට හරි අයිති වැඩක් නෙවෙයි. ඒක රටට අයිති අපට අයිති වැඩක්. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ කොහොමද මේ ජාතික එකඟතා වැඩපිළිවෙල හදාගන්නේ කියන එකයි. රටේ රාළ ඒකට ස්වාධීන විද්වත් සභාවක් යෝජනා කරනවා. ඒ විද්වත් සභාව ස්වාධීන විද්වතුන් කණ්ඩායමකින් සමන්විත එකක් වෙන්න ඕනේ. මේ ස්වාධීන විද්වත් සභාව ජනාධිපතිවරයාත් සම්බන්ධ කරගෙන යම් කාල රාමුවක් ඇතුළත ජාතික එකඟතා වැඩපිළිවෙල රටට ඉදිරිපත් කරන්න ඕනේ. ජාතික එකඟතා වැඩපිළිවෙලකට යෝජනා මේ පැනල් එකට දෙන්න කියන ආරාධනය රනිල් මුලින්ම රට හමුවේ කරන්න ඕනේ. ඒ ආරාධනයෙන් පස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සියලු දේශපාලන පක්ෂවලට සහ බහුජන සංවිධානවලට තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඇත්තටම ඔයාලා දන්නවා පහුගිය කාලේ විපක්ෂයේ දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට එන්න බැරි වුණත් එයාලා තම තමන්ගේ වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කළා. ඒ වගේම බහුජන සංවිධාන වලිනුත් එහෙම යෝජනාවලි ගණනාවක් රට ඉස්සරහ තිබ්බා. සජවය, ජාජවය, ශ්‍රී ලනිපය, උත්තර ලංකා සභාගය, 43 සේනාංකය, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විවිධ අවස්ථාවලදී තමන්ගේ වැඩපිළිවෙල එළි දැක්වුවා. ඒ වගේම ගෝල්ෆේස් අරගලය තුල හිටපු කණ්ඩායම් එයාලගේ වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කළා. ඇත්තටම මේ ලේඛන සියල්ල දැන් සමාජගත කරලා තියෙන නිසා ඒවා පරිහරණය කරන්න කිසිම බාධාවක් අපට නැහැ. අපේ රටේ මේ දක්වා පක්ෂ විපක්ෂ අතර පොදු එකඟතා වැඩපිළිවෙලක් හදාගන්න බැරි වුණේ ඒ පක්ෂ හා කණ්ඩායම් මතු පිටින් විතරක් සම්බන්ධ කරගනිමින් තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පැවති රජයන් හැම වෙලෙම උත්සාහ කළ හින්දායි. ඒකට හොඳම උදාහරණය වෙන්නේ ගෝඨාභය හදන්න යෝජනා කරපු සර්වපාක්ෂික ආණ්ඩුව. ඇත්තටම එතනදී රාජපක්ෂලා හැදුවේ රටට සර්වපාක්ෂික චිත්‍රය පෙන්වලා තමන්ගේ පවුල් පාලනය දිගටම ක්‍රියාත්මක කරන්න. සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධව සාකච්ඡා කරන්න ආපු ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් දැහැ ගන්න තරම් රාජපක්ෂලගේ දේශපාලනය එතනදී කුහක වුණා. ඒ වගේම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන රනිල් සහ ශ්‍රී ලනිපේ අතර ඇතිවුණු සාකච්ඡාවත් කෙලවර වුණේ ඛේදවාචකයකින්. ඒක නිසා මේ ස්වාධීන විද්වත් පැනල් එකේ මූලික වගකීම වෙන්නේ එතනට නොඇටි රටට අවශ්‍ය ජාතික එකඟතාව නිර්මාණය කරලා දීමයි. සමහර විට දැන් පක්ෂ අතර තියෙන ප්‍රතිවිරෝධතා සහ අවිශ්වාසය නිසා මුල් මොහොතේදී මේ වගේ ක්‍රියාවලියකට යෝජනා දෙන්න එයාලා මැලි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක වුණත් ස්වාධීන විද්වත් සභාවට උත්තරයක් දෙන්න ඕනේ. පැනලියේ ක්‍රියාකාරීත්වය මත එහෙම තියෙන ගොඩක් මත වෙනස් කරන්න පුළුවන්. ඊළඟට යාලට පුළුවන් දැනට විපක්ෂය සහ සංවිධාන ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙළවල් අධ්‍යයනය කළා. ඒව ඇතුලේ තියෙන සාධනීය යෝජනා ජාතික එකඟතා වැඩපිළිවෙලට එකතු කරගන්න. එතනදි වෙන්නේ ඒ පක්ෂ හා කණ්ඩායම් වලට 100%ක් මේ වැඩපිළිවෙලට විරුද්ධ වෙන්න බැරි වීමයි. මොකද එයාලගේ යෝජනා ජාතික එකඟතා වැඩපිළිවෙල ඇතුලේ අන්තර්ගත වෙනවා. එතකොට ඒ යෝජනා පදනම් කරගෙන සාකච්ඡා පටන් ගන්න පුළුවන්. එතනදී එක්සත් ජාතික පක්ෂයටත් පක්ෂයක් විදිහට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.
වගේම ආණ්ඩුවේ කොටස්කාරීන් වන පොහොට්ටුව පොහොට්ටුව ඇතුළේ ඉන්න අනිත් පක්ෂවලටත් යෝජනා දෙන්න පුළුවන්. ජනාධිපති රනිල්ටත් Tamange යෝජනා ඒ පැනල් එකටම දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා ලබා ගැනීම ජාතික එකඟතාව වැඩපිළිවෙලේ මූලික ඉලක්කය වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් IMF ක්‍රියාවලිය ගැන සහ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය ගැන තියෙන එකඟතාව සහ ප්‍රතිවිරෝධතා මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් 13 සම්බන්ධයෙන් තියෙන එකඟතාව සහ විරෝධතා මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. විධායක ජනාධිපති ධුරය ගැන තියෙන එකඟතාව ප්‍රතිවිරෝධතා හඳුනා ගන්න පුළුවන්. හැදෙන එකඟතාව මේ වැඩපිළිවෙලට එකතු කරගන්නත් පරස්පරතා ගැන සාකච්ඡා කරමින් ඉදිරියට යන්න පැනල් එකට පුළුවන්. ඒ තුලත් අලුතින් එකඟතාව හදා ගන්න පුළුවන්. හැදෙන එකඟතාව මත පදනම් වෙමින් කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙල හදා ගන්න පුළුවන්. ඕනනම් ජනාධිපතිවරණයේ පැවැත්වෙන තැන දක්වා කෙටි කාලීන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. දිගු කාලීන යෝජනාවලිය ඊළඟට නිර්මාණය වෙන ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙන්නේ ඒක නව ජනවරමක් එක හැදෙන ආණ්ඩුවක් හින්දායි. මෙතනදී පක්ෂවල දේශපාලන ක්‍රියාකාරකම් මේ ක්‍රියාවලියට බාධාවක් නොවන විදිහට පවත්වාගෙන යාම ස්වාධීන විද්වත් සභාවේ සහ පක්ෂ විපක්ෂ හැම දෙනාගේම වගකීමක්. ඇත්තටම ජාතික එකඟතාව වැඩපිළිවෙලක් හැදෙන්න ඕනේ රට ගොඩනැගීමේ යෝජනා පදනම් කරගෙන. ඊළඟට මෙතනදී වෙන්නේ එජාපයත් නොවන පොහොට්ටුවෙත් නොවන රනිල්ගෙත් නොවන විපක්ෂයේත් නොවන සාමූහික ක්‍රියාවලියක් සක්‍රිය කරගන්න එකයි. ඇත්තටම එහෙම එකකට ජනතා විශ්වාසය හදන්න පුළුවන්. මොකද දැන් රටේ ජනතාව කොයි අන්තයකවත් නැහැ. බහුතර ජනතාව ඉන්නේ උත්තරයක් හොයන තැන. ඒක නිසා ජාතික එකඟතාව වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යන්න පුළුවන්. ජනතාව අතර තහවුරු කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ වගකීම රටේ රාළ බලකාය බාර ගන්නත් ලෑස්ති. මෙතනදී තමයි එජාපයට ලොකු රෝල් එකක් පැවරෙන්නේ. ඊමේ ක්‍රියාවලියේ අඛණ්ඩතාවය සහ සාමූහිකත්වය පවත්වාගෙන යන්න. ඒ සත්භාවය සහ සුබවාදය එජාපය ඇතුලේ තියෙන්න ඕනේ. ජනතාව ඉස්සරහා හැදෙන ජාතික එකඟතා ආණ්ඩුවකට සහය දෙන්නේ කොහොමද කියන එක ඒ දේශපාලන පක්ෂවලට බහුජන සංවිධානවලට තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් විපක්ෂයෙන් දන් සහයෝගය දෙන්නත් පුළුවන්. ඇත්තටම මේකෙන් ඉතිහාසයේ ඇතුලේ තියලා දේශපාලඥයා හැම ගැසීමේ භූමිකාවත් අවසන් කරන්න පුළුවන්. ඉතිහාසයේ මොන භාවිතාව තිබුණත් ඒ කාටත් වට ගොඩ ගන්න දායක වෙන්න අයිතියක් පේනවා. එතනින් එහාට එයා ගැන හැදෙන්නේ තීරණාත්මක මොහොතේ රට නැගිටවන්න දායක වුණා කියන චිත්‍රයයි. ඒක රනිල්, අනුර, සජිත්, මෛත්‍රී, පාටලි ඇතුළු ඕනම කෙනෙක්ගේ දේශපාලනය මනින මිනුම් දණ්ඩ බවට පත් කරගන්නත් පුළුවන්. හරි එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා මීට රටේ ආල.